දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ මේ වෙද්දි ලෝකයේ ඉන්න දක්ෂතම ක්‍රිකට් කණ්ඩායමක්. වර්ණභේදවාදය නිසා කාලයක් ක්‍රිකට් තහනම් වෙලා තිබුණු දකුණු අප්‍රිකාව 90 දශකයේ ආරම්භයේ නැවත ක්‍රිකට් පිටියට පැමිණීමත් එක්ක ලෝකයේ තරඟකාරීම ක්‍රිකට් කණ්ඩායමක් විදිහට තමයි දක්ෂතා දක්වන්න සමත් වෙන්නේ. කොහොම වුණත් මේ විදිහට ක්‍රිකට් පිටියේ පෙරලිකාරයෝ වුණත් දකුණු අප්‍රිකාවට ලෝක කුස්ලාණයක නම් තමන්ගේ සුපුරුදු හැකියාවන් පෙන්නලා පෙරලියක් ඇති කළා ලෝක කුස්ලාණයක් දිනාගන්න වර්ණ භාග්‍ය කණ්ඩායමක් විදිහට ලැබෙන්නේ නැහැ. ඒ වගේම දකුණු අප්‍රිකාව මුහුණ දීපු ලෝක කුස්ලාණ තරගාවලි ඉතිහාසයේ පුරා ඔවුන් තරගාවලි වලින් අයින් වුණේ තමන්ගේ අවාසනාව තරගාවලියට සෑහෙන ප්‍රමාණයකට හරස් වෙලා. 1992 ලෝක කුස්ලාණයේ ඉඳන් 2019 ලෝක කුස්ලාණයේ දක්වා ලෝක කුස්ලාණ ගමන් මගේ දකුණු අප්‍රිකාව ලෝක කුස්ලාණ තරගාවලි වලින් ඉවත් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ මේ වීඩියෝවෙන් අපි ඔබට ඉදිරිපත් කරද්දී ඔබට තේරෙයි දකුණු අප්‍රිකා කණ්ඩායමට මොනතරම් අවාසනාව කියන කාරණේ හරස් වෙලා තියෙනවද කියලා. 1975 දී ලෝක කුස්ලාණ තරගාවලිය ආරම්භ වුණා. දකුණු අප්‍රිකාව මුලින්ම ලෝක කුස්ලාණ තරගාවලියකට එන්නේ 1992 ඒ වර්ණභේදවාදයත් එක්ක තමන්ට තරඟ පිටියට එන්න නොලැබුණු අවස්ථාව නිසා. ඊට පස්සේ 92 අවුරුද්දේ නව ශ්‍රීලන්තයත් ඕස්ට්‍රේලියාවත් සත්කාරකත්වයෙන් දරපු මේ තරගාවලිය ලෝක කුස්ලාණ ඉතිහාසයේ පස්වෙනි ලෝක කුස්ලාණ තරගාවලිය විදිහට තමයි පැවැත්ුනේ ලෝක කුස්ලාණ ඉතිහාසයට එකතුනේ. ඉතින් අවුරුදු 20ක තරඟ තහනමකින් පස්සේ ලෝක කුස්ලාණයට පළවෙනි වතාවට එදා නායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගෙන තිබුණු කේප්ලේ වෙසල්. කොමුණත් ලෝක කුස්ලාණයට කෝඩුකාර දකුණු අප්‍රිකා කණ්ඩායම ඒ තරගාවලියේ අවසන් පූර්ව වටේට එන්න සුදුසුකම් ලබනවා. මේ විදිහට අවසන් පූර්ව වටේ වෙනකන් එන්න සමත් වෙන දකුණු අප්‍රිකා කණ්ඩායම 92 අවුරුද්දේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන්නේ තරඟ වදින්නේ එංගලන්ත කණ්ඩායමත් එක්ක. ඉතින් මේ එංගලන්ත කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන අවසන් පූර්ව තරගයේ දා වර්ෂාව නිසා පන්දු වාර 45කට තරගයේ සීමා වෙනවා. තරගයේ මුලින් පන්දුවට පහර දෙන්නේ එංගලන්ත කණ්ඩායම. එංගලන්ත කණ්ඩායම ලකුණු 252ක් දකුණු අප්‍රිකාවට ජයග්‍රහයි ඉලක්කය විදිහට ඉතිරි කළා. එදා දකුණු අප්‍රිකා ඉනිමේ අවසාන මොහොතේ වර්ෂාව ඇදහැලීම නිසා තරගයේ තීරණය ලැබෙන්නේ දකුණු අප්‍රිකාවට ඉතාමත් අවාසිදායක විදිහට. වැස්ස වැටෙද්දී දකුණු අප්‍රිකාවට පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගන්න තමයි තිබුණේ. කොහොම වුණත් වර්ෂාවේ පස්සේ ඩක්වර්ත් ලූයිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට ලබා ගන්න තිබුණු පන්දු සංඛ්‍යාවට ලබා ගන්න තිබිච්ච ලකුණු සංඛ්‍යාව බලද්දී අවාසනාව කොච්චරද කියලා අපිට පැහැදිලි වෙනවා. ඇත්තටම ඩක්වර්ත් ලූයිස් න්‍යාය එක්කදා ජයග්‍රහය ඉලක්කය වැස්සෙන් පස්සේ නැවත හදද්දී අඩුණු කාලයට පන්දු ප්‍රමාණය අඩු කරලා ඒ පන්දු ප්‍රමාණයට අදාළව ලකුණු ප්‍රමාණය ගණන් බැලුවට පස්සේ දකුණු අප්‍රිකාවට ඉලක්කය වුණේ එක් පන්දුවකට ලකුණු 21 ඉලක්කයක්. අඩුණු කාලේ පන්දු වාර දෙකක කාලයක් නිසා තමයි පන්දු 13න් පන්දු 12ක් අඩු වුණේ. ඒ වගේම ලකුණු ඉලක්කය හදද්දී එංගලන්ත ප්‍රතිවාදී එංගලන්තයේ අඩුම ලකුණු ලබාගත් පන්දු වාර දෙකේ එකතුව තමයි ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවෙන් ගන්න තියෙන ලකුණු සංඛ්‍යාවෙන් අඩු වුණේ. ඒ අනුව ප්‍රතිවාදී එංගලන්ත පන්දුවයි මහමුවේ අඩුම ලකුණු ලබාගෙන තිබුණේ ලකුණු පන්දු වාරයක් සහ එක් ලකුණක් තමයි ප්‍රතිවාදී එංගලන්ත පන්දු වාරයේ අඩුම පන්දු වාර දෙක විදිහට සටහන් වෙලා තිබුණේ. ඉතින් මේ එක් ලකුණ ලකුණු 22කින් අඩු කරාට පස්සේ පන්දු 12ක් අඩු වුණාට පස්සේ එක් පන්දුවට ලකුණු 21ක ඉලක්කයක් ඔන්න දකුණු අප්‍රිකාවට එදා එංගලන්තයට එරෙහිව ගන්න සිද්ධ වුණා. මෙහෙම තමයි එදා දකුණු අප්‍රිකාවේ ලෝක කුස්ලාණ ගමන අවසන් වුණේ. ඊට හරියටම වසර 4කට පස්සේ තිබුණ 1996 ලෝක කුස්ලාණයට දකුණු අප්‍රිකාව එන්නේ හැන්සි කොන්යගේ නායකත්වයෙන් තරගාවලියේ සමබරම කණ්ඩායමක් විදිහට. එදා ශ්‍රී ලංකාව වගේම අපරාජිත කණ්ඩායමක් විදිහට ලෝක කුස්ලාණ අර්ධ අවසන් පූර්ව වටේට එන දකුණු අප්‍රිකාවට මුණගැහෙන්නේ කොදෙව් කණ්ඩායම. මේ තීරණාත්මක තරගයේ මුලින් පන්දුවට පහර දෙන කොදෙව් කණ්ඩායම ලාරා ලබා ගන්න විශිෂ්ට සතකේ නිසා ලකුණු 264ක සීමාවකට ළඟා වෙන්න සමත් වෙනවා. එදා ජයග්‍රහණය හඹා යන දකුණු අප්‍රිකාවට හරස් වෙන්නේ කොදෙව් දඟපන්දුවන රොජර් හාපර් කඩුලු 4කුත් ජිම් ඇඩම්ස් කඩුලු 3කුත් ලබාගෙන එල්ල කරන දැවැන්ත පීඩනයක දකුණු අප්‍රිකාවේ දා ලෝක කුසලාන ගමන අවසන් කරන්නේ කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 19ක පරාජයකින්. ඊට පස්සේ 1999 ලෝක කුසලාන තරගාවලිය වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පසුබැසීමකට ලක් වෙලා හිටියත් ඒ තරගාවලිය ලියට 99 ලෝක කුස්ලාණයට එන දකුණු අප්‍රිකාව එදා ක්‍රිකට් ලෝකයේම හැඳින්ුවේ නිල නොලක් ලෝක සූර්යෝ විදියට. ඒ තරමටම ප්‍රබල කණ්ඩායමක් තමයි එදා දකුණු අප්‍රිකාව නියෝජනය කරලා ලෝක කුස්ලාණයට එන්නේ. නමුත් එංගලන්තයේ තිබුණේ තරගාවලියේ පළවෙනි වටේ වගේම සුපිරි 6 දෙනාගේ වටයත්
සාර්ථකව අවසන් කරන්න දකුණු අප්‍රිකාව සමත් වෙන්නේ ලොක්කුස්ලානයට යන ගමන් මඟ හොඳටම පාදගෙන. කෙසේ වුණත් එදා ලොක්කුස්ලාන අවසාන තරගයට අවසාන කඩේම වුණු අවසන් පූර්ව තරගයට දකුණු අප්‍රිකාව මුහුණ දෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක. දකුණු අප්‍රිකාව සුපිරි පන්දු වේයීම හමුවේ ඕස්ට්‍රේලියාව ලකුණු 213කට දැවියාමත් එක්ක දකුණු අප්‍රිකාවට හිමි වෙන්නේ ලකුණු 214ක ඉතාම පහසු ඉලක්කයක්. හැබැයි ඉලක්කය හඹාගේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩළු 9ක් අන්තිම පන්දුආරයේ වෙද්දී ඕස්ට්‍රේලියාව බිඳ ගැනීමත් එක්ක අවසාන පන්දුආරයට දකුණු අප්‍රිකාවට අවශ්‍ය වුණේ ලකුණු 9ක් ගන්න. ඉතින් මේ විදිහට ලකුණු 9ක් ගන්න අවශ්‍යතාවයේ තියදී ඒ කඩුල්ලක් විතරයි දකුණු අප්‍රිකාව අතරේ ඉතුරු වෙලා තිබුණේ. හැබැයි ඒ තරගාවලිය පුරා පිටින් සුපිරි වැඩ පෙන්නපු ලාන්ස් ක්ලූස්න දකුණු අප්‍රිකාව වෙනුවෙන් අවසාන පන්දුආරයේ පළවෙනි පන්දු දෙකටම 4-2 එල්ල කිරීමත් එක්ක තරගය දකුණු අප්‍රිකාවට අන්තිම පන්දු 4ට ලකුණක් අරගෙන ජයග්‍රහණය කරන්න විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් ජයග්‍රහණය කරන්න හොඳම අවස්ථාවක් ඔවුන්ට ඒ සමගින් ලැබිලා තිබුණා. හැබැයි උනේ වෙන දෙයක්. අන්තිම පන්දුආරයේ 4වෙනි පන්දුවේදී අවසාන ප්‍රතිකරුවා වූ ඇලන් ඩොනල්ඩ් දුවත් දී දැවියාමත් එක්ක තරගය සම වෙනවා. තරගය සම වීමත් එක්ක ජයග්‍රහකයා තේරුවේ මේ කණ්ඩායම් දෙක අවසාන වරට මුහුණ දීපු තරගයේදී ජයග්‍රහණය කළේ කවුරුන්ද කියලා බලලා ඒ ජයග්‍රහණය ලැබපු කණ්ඩායමට තමයි එදා 1999 ලෝකස්ලාම් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය ලබා දුන්නේ. අවස්ථාවකට ඊට පෙර ඒ තරගාවලියේ ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකා මුණ ගැසීමේදී ජයග්‍රහණය කළා තිබුණේ ඔස්ට්‍රේලියා කණ්ඩායම. ඉතින් ඒ විදිහට ජයග්‍රහණය කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම 99 ලෝකස්ලාමයක් තමන්ගේ රටට අරන් යනවා. ඉතින් ওই විදිහට තමයි 1999 දකුණු අප්‍රිකා කණ්ඩායම තමන්ගේ අවාසනාව හරස් වෙන්නේ. ඊට පස්සේ 2003 ලෝකස්ලානේ සත්කාරකත්වයේ දරන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම. මේ තරගාවලියේ දකුණු අප්‍රිකාව ලෝකස්ලානේ අහිමි කරගන්නේ තවත් අවාසනාවන්ත සිද්ධියක් නිසා. තරගාවලියේ ආරම්භයේ ඉඳන් අස්ථාවර තැනක තිබුණු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ලෝකස්ලාන ගමන දෙවෙනි වටේට යන්න නම් ශ්‍රී ලංකාවේ ඩර්බන්වල තිබුණු තරගයේ අනිවාර්යෙන් දිනන්නම අවශ්‍ය වුණා. කොමුණා තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 269 හඹාගිය දකුණු අප්‍රිකාවට වර්ෂාව නිසා පන්දුආර 45කට ලකුණු 229ක් විදිහට ජයග්‍රහයේ සීමා ලකුණ සටහන් වෙනවා. මේ සීමාවෙන් එක ලකුණක් ඉදිරියට ගියත් එදා දකුණු අප්‍රිකාවට තරගයේ දිනන්න තිබුණත් දකුණු අප්‍රිකාව වැරදි අවබෝධය නිසා නවතින්නේ ලකුණු 229. ඒ විදිහ දකුණු අප්‍රිකාවේ නායකයා වූ සෝන් ෆොලොක් පිටියේ හිටපු ලාන්ස් ක්ලූස්න සහ මාක් බෞචට පණිවිඩයක් යවන්නේ ලකුණු 229ක් ගන්න එතනින් එහාට ලකුණු ගන්න ගිහින් කඩුලු අහිමි කරගන්න අවදානම ගන්න එපා කියලා. ඇතරම ඒ කියපු අවවාදයක් එක්ක ඒ විදිහටම 45වෙනි පන්දුආරයේ අවසාන පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කරන බෞච කඩුල්ල ආරක්ෂා කරගන්නේ දකුණු අප්‍රිකාවේ ලකුණු තත්ත්වය ලකුණු 229ක් විදිහට තියෙද්දී. ඒ පන්දුආරයේ අවසානයත් එක්ක වර්ෂාව පත්වීම නිසා තරගයේ නතර වෙන්නේ ලකුණු සම උණු තරගයක් විදිහට. ඉතින් මේ නිසා තරගාවලියේ ඉස්සරහට යන්න තිබුණු අවස්ථාව එදා දකුණු අප්‍රිකාවට මූලික වටේම අහිමි වෙනවා තරගයේ සම වීමත් එක්ක කණ්ඩායම් දෙකටම සමාන ලකුණු ලැබීම නිසා. ওই විදිහට තමයි 2003 ලෝකස්ලාන තරගයට යන ගමන අවාසනාවන්ත විදිහට දකුණු අප්‍රිකාව අතරින් ගිලිහින්. ඊට පස්සේ 2007 කොදිව් දේශයේ පැවැත්වෙන ලෝකස්ලාන තරගාවලියට දකුණු අප්‍රිකාවෙන් ග්‍රැහම් ස්මිත්ගේ නායකත්වයෙන් ඒ විදිහට ඉන්න දකුණු අප්‍රිකාව මූලික වටේ හොඳට සෙල්ලම් කළත් අවසාන පූර්ව වටේ ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 149කට දැවියාමත් එක්ක දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙද්දී එදා දිනන ඕස්ට්‍රේලියාව අවසන් තරගයේ ශ්‍රී ලංකාව පරාද කරලා ලෝක කුසලානේ දිනන්නත් සමත් වෙනවා. ඊට පස්සේ 2011 ආසියාබිමේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ හොඳ ආරම්භයක් ලබා ගන්න දකුණු අප්‍රිකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේ වෙනකන් එන්න සමත් වෙනවා. එදා මේ විදිහට තමන් මුහුණ දෙන අර්ධ අවසන් පූර්ව තරගයේ වෙන තීරණාත්මක තරගයේ දකුණු අප්‍රිකාවට මුණ ගැහෙන්නේ නව ශ්‍රී ලංකාවේ ලකුණු 221ක් ගත්තත් දකුණු අප්‍රිකාවට අනපේක්ෂිත විදිහට ලකුණු 172කට සීමා කරන්න ජැකොබ්ස් ඕරම් නෙතන් මැකලම් ඇතුළු නව ශ්‍රී ලංක පන්දු යවන්න සමත් වීමත් එක්ක දකුණු අප්‍රිකාවට එදා එතනින් නවතින්න වෙනවා. ඉතින් ওই විදිහට 2011 ලෝකස්ලානේ තමන්ගේ ගමන් මඟ ඇහිරෙද්දී අපි අවසන් වරට මුහුණ දීපු 2015 ලෝකස්ලානේ දකුණු අප්‍රිකාවට මොකද වුනේ කියලා ගොඩක් අයට මතක ඇති. මූලික වටේ වැඩපෙන්නන දකුණු අප්‍රිකාව පරාජිතයන් පිට දෙකීමේ වටේට ඇවිත්
එතනදී ශ්‍රී ලංකාව පරාද කරන්න සමත්වන්නේ අවසන් පූර්ව වටේ තමන්ගේ තැන වෙන් කරගෙන. අවසන් පූර්ව වටේ කණ්ඩායම් දෙක වුණේ 2015 කවදාවත් ලෝකුස්ලාන තරගයක අවසන් තරගයකට එනම් අවසන් මහා තරගයට ක්‍රීඩා කරලා නැති නව ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත්. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු දකුණු අප්‍රිකාව වර්ෂාව නිසා පන්දු ආර 43කට සීමා වූ තරගයේ ලකුණු 281ක් ගන්න සමත් වෙනවා. නව ශ්‍රී ලංකේට ජයග්‍රහණයේ ඉලක්කය වෙන්නේ පන්දු ආර 43කදී ලකුණු 298ක අපහසු ඉලක්කයක්. කොහොම වුණත් නව ශ්‍රී ලංකා ප්‍රතිකරු අවශ්‍ය වේගයේ එක පන්දුවට පහර දීමත් එක්ක අවසාන පන්දු ආරයට නව ශ්‍රී ලංකේට ඉලක්කය වෙන්නේ ලකුණු 12ක ඉලක්කයක්. අවසාන පන්දු දෙකට ලකුණු 5ක් විදියට අඩු වුණු ඒ ඉලක්කය තරගයේ 43 වෙනි පන්දු ආරයේ 5 වෙනි පන්දුවට ඩේල් ස්ටෙන්ගේ පන්දුව හමුවේ ග්‍රෑන්ඩ් එලියන් 6 පහරක් එල්ල කර ගැනීමට සාර්ථක වීමත් එක්ක දකුණු අප්‍රිකාව එදා තරගාවලියෙන් ඉවත් වෙන්නේ පිටිය මැද හඬා වැටිලා. ඔය විදිහට තමයි දකුණු අප්‍රිකාවේ ලෝකුස්ලාන ගමන් මග ඔවුන්ගේ ලෝකුස්ලාන සිහිනය 1992 ඉඳලා 2015 දක්වා ලෝකුස්ලාන තරගාවලිය ඉතිහාසයේ බොඳ වෙලා ගියේ. ඒ වගේම ශ්‍රී ලංකාව හමුවේ පහට බිඳුවක් විදිහට දිනලා ලෝකුස්ලානයට හොඳ මානසිකත්වයෙන් මේ වතාවේ දකුණු අප්‍රිකාව ලෝකුස්ලානයට ආවත් වෙලා තියෙන දේවල් වල හැටියට මේ පාර මොනව වෙයිද කියලා අපිට කියන්න බෑ. මේ වார்த்தාව බලද්දී ඔයාලා හිතන්නේ දකුණු අප්‍රිකාව 2019 කොතනින් ලෝකුස්ලාන ගමන් මග අවසන් කරයිද? ඔබේ අදහසත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වෙනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග ඔබ එකතු වන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී පාට සුබ දවසක්.